ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කුමාක් මේ අවුරුදු 75 වෙනි සංවත්සරයේදී මං විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ අපේ දේශපාලන ක්‍රමය අපිට වෙනස් කරමු මෙතනදී අපි එකතු වෙලා වැඩ කරමු මේවට සහන ලබා දෙන්න ජනතාව මේ දුකෙන් මුදවා ගන්න මේකේ වගකීම විපක්ෂයේ ආණ්ඩු පක්ෂ විපක්ෂයට දාන එක නෙමෙයි තියෙන්නේ අපි එකතු වෙලා වැඩ කරන්න ඉතින් අපිට පුළුවන් වුණා නම් මේ සීමා සහිත සම්පත් එක්ක මේ වැඩ කටයුතු කරන්න මං ඉල්ලා සිටිනවා මේක එකතු වෙලා අපි ඉදිරි ගමනට යමු කියලා ස්තුතියි ඔව් මේ රටපත් වෙලා තියෙන තත්ත්වය අනුව එකතු වෙන්න ඕන තමයි හැබැයි එකතු වෙන්න ඕනකම තියෙන්නේ ජනවර්මක් තියෙන පාලනයකට ඒක තමයි පැහැදිලි ඊළඟ තමයි එතුමා ප්‍රකාශ කරා හාල් අතිරික්තයක් තියනවා කියලා වෙන්න පුළුවන් හාල් අතිරික්තයක් තියනවා කියලා ප්‍රකාශ කරා හැබැයි ගිය අවුරුද්දේ හාල් මෙට්‍රික් ටොන් මිලියනයක් පිටරටින් ගෙනල්ලා තියෙනවා මිලියනයක් කියලා කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් අපේ රටේ සහල් පරිභෝජනයේ ආසන්න වශයෙන් ගත්තොත් මෙට්‍රික් ටොන් 123ක් විතර වෙන්නේ එතකොට අපි 110ක් පිටරටින් ගෙනත් තිනවා කියන්නේ මාස පහමාරක් කන්න පුළුවන් හාල් පිටරටින් ගෙනල්ලා තියෙනවා ඒ නිසා මේ අතිරික්තය ඇති වෙන්නේ අපේ පළදාව වැඩි වීමෙන් විතරක් නෙවෙයි පිටරටින් හාල් ආනයනය කරපු නිසා ආසන්න වශයෙන් ගත්තොත් ආසන්න පිළිබඳ දැන් මෙන්න බලන්නකෝ මේ බලන්න නෑ මේ බලන්නකෝ ආසන්න පිළිබඳ ජනාධිපතිතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි යල මහ ද ඔව් ඔබතුමා මන්තුමා අපි පිටින් ආවේ හාල් පැත්තකට දැම්මත් මේ ගිය කන්නේ ඊට ඉස්සෙල්ලා කන්නේ හාල් එක අතිරික්තයක් තියෙනවා ඒක තමයි මම අහන්නේ එහෙම අතිරික්තයක් තිබියදී පිටරටින් ගෙනාවේ ඇයි මේ රාජ්‍ය අමාත්‍යතුමා කියන්න හදනවා මේ මොකද්ද දන්නේ නැති නිසාලු ඒ නිසා නෑ පා අවශ්‍ය නැහැ ඕන තරම් මගේ කතාවෙන් පස්සේ ඇත්තරම් පැහැදිලි කරන්න ඒ නිසා ඕන තරම් පුරෝකතනයක් තිබෙනවා ඕන සරං ආදායම් වැඩිවීම පිළිබඳ පුරෝකතනයක් තිබෙනවා ගෝජන සේවා දෙපාර්තමේන්තුව කියලා කියන්නේ පහළ භූමිය දක්වා සම්බන්ධ වෙච්ච දෙපාර්තමේන්තුව කුසකර්ම නිලධාරියා කියන්නේ ග්‍රාම සේ මගේ කතාවෙන් පස්සේ කුසකර්ම දෙපාර්තමේන්තුව දක්වා සම්බන්ධ මා මේකනේ මගේ ප්‍රධාන එක මේක නෙවෙයි ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ හාල් මෙට්‍රික් ටොන් 110ක් පිටරටින් ගෙනල්ලා තිබෙනවා ඒකට ආසන වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 16000ක් මගේ කතාවෙන් පස්සේ ඔන්නතුමා ඊළඟ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මා විශේෂයෙන්ම කියන්න උත්සාහ කරන්නේ මේ බදු පිළිබඳව එකක් තමයි අපේ රටේ ආනයන සීමාකම් විශාල ප්‍රමාණයක් පනවා තිබුණා ඒ සීමාවන් යම් ප්‍රමාණ ලිහිල් කිරීම පිළිබඳව විසුතිවන්ත වෙනවා එහෙත් අද අපේ රටේ මතුවී තිබෙන ප්‍රශ්නය දීර්ඝ කාලයක් තමුන්වන්සලා අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාක වලට අද අපේ රටේ ජනතාවත් මුහුණ දෙමින් තිබෙනවා දැන් මේ ප්‍රතිවිපාකවල බර කාටද පටවලා තිබෙන්නේ 108 වැඩ බද්ද 115 දක්වා වැඩි කරා 102 සමාජ ආරක්ෂණ බද්දක් හඳුන්වා දෙන්න ලැබුවා සමාගම්මිත 130 බද්දක් හඳුන්වා දෙන්න ලැබුවා අපනයන කරුවන්ගේ ලාභයට 130 බද්දක් වැඩි 30 දක්වා බද්ද වැඩි කරා ඒ වගේම ගත්තොත් බැංකුවල තැන්පත් කරලා තිබෙන පොලිය සඳහා 105 බද්දක් හඳුන්වා දෙන්න ලැබුවා දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු මුදල් රාජ්‍ය අමාත්‍යවරයා 2 2 2ද මන්ද මුදල් රාජ්‍ය අමාත්‍ය 1 හෝ 2 ඔහු ප්‍රකාශ කරනවා මේ 2018 තිබු තත්ත්වෙට ගෙනීමල එක බොරුවක් මේ බොහෝ බදු 2020 තමයි ඉවත් කරේ 2020ට වඩා ඉක්මවා යාමක් මේක තිබෙනවා මේ ඉක්මවා යාම ඇති කරලා තිබෙන්නේ විශාල ලෙස උද්දමනය වැඩි වෙලා තිබෙන වෙලාවක රැකියා විශාල ලෙස අහිමි වෙලා තිබෙන වෙලාවක ආදායම් මාර්ග විශාල ලෙස ඇයිරිලා තිබෙන වෙලාවක ජනතාවට මේ බදු පැවරීම කිසිසේත්ම යුක්තිසහගත නැහැ කියන එක තමයි අපේ අදහස විශේෂයෙන්ම මේ බදු පටවනකොට ජනතාව මත අසීමිත ලෙස මේ බදු පටවනකොට මේ ආර්ථිකයේ මේ අර්බුදයට පත් කරපොය පොත් ලියනවා හරිද ඒගොල්ලෝ පොත් ලියන ගමන් ජනතාව මත බදු දාන එක යුක්තිසහගත නැහැ ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවිකම් කොමිෂන් සභාවෙත් ලංකාවේ පළවෙනි වතාවට ලංකාව පිළිබඳ සාකච්ඡා වුණා ආර්ථික අපරාධකරුවන් ඉන්න බව ජනතාව ආර්ථික අර්බුදයකින් ගොඩේම සඳහා රටක් ලෙස තමන්ගේ පැත්තෙන් යම් කැපකිරීමක් කළ යුතුයි තමයි එහෙම නැතු මේ අර්බුදින් ගොඩේ ඉන්න බෑ හැබැයිම කැපකිරීම කිරීම සාධාරණ වන්නේ ආර්ථික අපරාධකරුවන්ට නිසි දඬුවම් දෙමින් ආර්ථිකේ වට්ටපු ඒ මහජනගේ දන කොල්ල කාපු ඒ කණ්ඩායම් නිදැල්ලේ සිටියදී ජනතාව මත මේ බදු පැරවීම යුක්තිසහගත නැහැ ඒ වගේම ඔබතුමා දන්නවා මේ මාසේ
අපේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ වැටුප් ලබන්නන්ගේ වැටුපට උපයන විට බද්ද pay tax එක විශාල වැඩිවීමක් වෙලා තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුන් අපේ ශ්‍රම බලකායෙන් 15% ඉන්නේ වෘත්තීමය ශ්‍රමී. අපේ රටේ IT ඉංජිනේරුවෙක්, විශේෂඥ වෛද්‍යවරයෙක්, ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරුවෙක්, බැංකු ඉහළ බැංකු කළමනාකරුවෙක්, විශාල දැනුමක් සහිත නිපුණතාවයක් සහිත ශ්‍රමයේක. ඒ ශ්‍රමයට ලෝකේ ඕන තරම් ඉල්ලුම තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරයෙකුට, IT ඉංජිනේරුවෙකුට, ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරුවෙකුට, බැංකු කළමනාකරුවෙකුට මේ ඕන තරම් ලෝකේ ඉල්ලුම් තිබෙනවා. මේට වඩා ඉහළ වැටුප්තල, මේට වඩා සමාජ ආරක්ෂණ ජීවිතය, මේට වඩා තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනය, මේට වඩා තමන්ට හොඳ සෞඛ්‍ය ආරක්ෂණයක් සහිත රටවල් උන්ට තිබෙනවා. ඒ රටවල් තිබියදී අපේ රටේ නිදහස් අධ්‍යාපනය ඉගෙනගත්තු දරුවෝ හැටියට ඔවුන් අපේ රෝහලේ වැඩ කරනවා, ඔවුන් අපේ විදුලි බල මණ්ඩලේ වැඩ කරනවා, ඔවුන් ලංකාවේ බැංකු පද්ධතිය ඇතුළේ වැඩ කරනවා, ඔවුන් අපේ රාජ්‍ය කළමනාකරණේ වැඩ කරනවා. ඔවුන් යමක් කරමින් තිබෙනවා. හැබැයි තමුන්නාන්සලා මොකද කරන්නේ? ඒ ඇවිත අසීමිත බද්දක් පටවලා තිබෙනවා. මේක යුක්තිසහගත නැහැ ගරු හිටපු ජනාධිපතිතුමා උතුමාගේ අවධානය යොමු කරන්න. මේක කිසිසේත්ම යුක්තිසහගත බද්දක් නෙවෙයි. එයි මේ වෘත්තීමය ශ්‍රමයට ලෝකේ ඕන තරම් ඉල්ලුමක් තිබියදී ලංකාවේ මේගොල්ලෝ රැඳෙමින් ඉන්නේ මේ පිළිබඳව රට පිළිබඳව ජනතාව පිළිබඳව ඇල්මක් තිබුණු නිසා. එහෙම නැත්නම් තමගේ පෞද්ගලික හේතු නිසා. හැබැයි දැන් මොකද සිදුවෙමින් තිබෙන්නේ? මේ වැටුපක් ගත්තු කිසි කෙනෙක් බොහෝ අය මාදන්න කිසි කෙනෙක් කිව්වොත් වැරදි නේ නිවැරදි නේ බොහෝ අය තමගේ වැටුපෙන් ඉතුරු කළ පෙන්කුල තම්පත් කළ නැහැ. තමගේ වැටුපට ගැලපෙන පරිදි තමයි තමගේ ජීවිතය සකස් කරගත්තේ. තමගේ වැටුප ලක්ෂ 3යි නම් ඊට සරලන් ලෙස නිවාසනයක් ගත්තා. තමගේ වැටුප ලක්ෂ 3යි නම් ඊට සරලන් ලෙස වාහනයක් මිලදී ගත්තා. ලීසින් කරලා. තමගේ වැටුප ලක්ෂ 3යි නම් ඊට සරලන් ලෙස තමගේ දරුවන්ට උගන්වන්න වියදම් කරමින් තිබුණා. ඒ නිසා ලක්ෂ 3ක වැටුපක් ගත්තට ඒ වැටුප අතට ලැබුණේ නැහැ. ඒකෙන් විශාල ප්‍රමාණයක් නිවාස ණය වලට කැපෙනවා, විශාල ප්‍රමාණයක් වාහන ණය වලට කැපෙනවා, විශාල ප්‍රමාණයක් දරුවන්ගේ අධ්‍යාපනයට කැපෙනවා. කුඩා මුදල් ප්‍රමාණයක් තමයි ලැබුණේ. දැන් තමුන්වාසල මොකද කරන්නේ? මේ සමස්ත වැටපොන විශාල බද්දක් ගහනවා. මේ බද්ද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච දෙවැන්තම බුද්ධි ගලණයට ලක් වෙන එක වළක්වන්න බෑ. පෞගේ මාසයේ අගෝස්තු 30 වෙනකොට අපේ රටේ වෛද්‍යවරුන් 470ක් රට ගිහින් තිබෙනවා. මා දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක කළමනාකරුවන් ඉහළ කළමනාකරුවන් 500කට වඩා වැඩි ප්‍රමාණයකට රට ඇතරලා ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම අද බැංකු පද්ධතිය පවත්වාගෙන යාමේ අර්බුදයකට පවා මුහුණ දෙමින් තිබෙනවා. රෝවල් පද්ධතිය පවත්වාගෙන යාම සඳහා අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා. ඒයගේ සාධාරණ දුක් ගැනවිලා තිබෙනින් අඩුම තරමේ තමන්ගේ වැටුපෙන් යම් ප්‍රමාණයක් කැපෙනවා නම් තමන්ට සාධාරණ වෙන්න ඕන මොකද්ද? මේ ආර්ථික අර්බුදය ඇති කරපු මේ කඩාවටපු චෞරයන් ඒගොල්ලෝ එසේම තිබියදී තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යාම සඳහා ලැබෙන වැටුපෙන් මේක කැපීම සුදුසු නැහැ කියන අරගලයද ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මා විශේෂයෙන්ම අපේ රටේ මේ වෘත්තීමය ශ්‍රමය ලංකාවෙන් ගලාගෙන යාම ශීඝ්‍ර කිරීම සඳහා, ලංකාවෙන් ගලාගෙන යාම වැඩි කිරීම සඳහා මේ අරගෙන තියෙන තීන්දුව පිළිබඳව නැවත රජයට කල්පනා කරන්න කියලා මා ඉල්ලා සිටිනවා. ඊළඟ කරු නියෝජ්‍ය කතානායකතුමනි, නැවත ලයිට් බිල වැඩිවීම පිළිබඳ සාකච්ඡාව කරමින් තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ අයවැය විදුලි බල මණ්ඩලයේ මුදල් ලේඛනයේ දිහා බලපුවාම ඒකේ අර්බුදයක් තියෙන පුළුවන්. හැබැයි අපි විදුලි බල මණ්ඩලයේ අර්බුදය බලන්න ඕනකම තිබෙන්නේ සමස්ත ආර්ථික දේහයට මොකද්ද කරන බලපෑම කියන සාධකයක් එක්ක. එහෙම නැතුව විදුලි බල මණ්ඩලයේ අයවැය පියවා ගැනීම පමණක් සැලකිලිට භාජන කළ යුතු කරුණක් නෙවෙයි. විශේෂම කරුණ නියෝජ්‍ය කතානායකතුමනි, පෞගේ කාලේ අපේ සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතිය එල්ල වුණු අකුණු පාරවල් තුනක් තියෙනවා. එක කරු නියෝජ්‍ය කතානායකතුමනි, බැංකු පොලි අනුපාතික ඉලයාම නිසා ඔවුන්ගේ වාර්ෂික විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. දෙක විදුලි බිල වැඩි කිරීම නිසා ඔවුන්ගේ නිෂ්පාදන වියදම වැඩි වී තිබෙනවා. තුන අධික බදු පැනවීම නිසා තමන්ට ලැබෙන ලාභයේ පංගුව තමන්ගේ ආර්ථික පංගුව ඇකිල්ලා තිබෙනවා. එනිසා අපේ රටේ තේ කර්මාන්තශාලාවක් වේවා, බිස්කට් කර්මාන්තශාලාවක් වේවා, සපත්තු නිෂ්පාදන කර්මාන්තශාලාවක් වේවා, මේ සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතියම මේ කරුණු තුන මත අර්බුදයට ලක් වෙලා තිබෙනවා. එකක් බදු වියල යාම, දෙක පොලි අනුපාත මිනිත්තු 3ක කාලයක් තියෙනවා. මිනිත්තු 3ක කාලයක් තියෙනවා. තුන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලයිට් බිල, පොලිය සහ බදු. ඊළඟ ගත්තොත් නියෝජ්‍ය කතානායකතුමනි, අලවියත් අඩු වෙලා තිබෙනවා. බිස්කට් කර්මාන්තශාලාව ගත්තොත් එදා අලවිච්ච ප්‍රමාණය අලවි වෙන්නේ නැහැ. ඒ නිසා අපේ කර්මාන්ත පද්ධතිය විශාල අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා. ඒ පිළිබඳ සැලකිලි ලක් කරලා සමහර නීති මේ පාර්ලිමේන්තුව සම්මත කළ යුතු කියලා මම විශ්වාස කරනවා.
ඊලංකරුණුගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මා දැක්ක ජනාධිපතිතුමා කිව්වා චීනියත් එක්ක ණය පිළිවන් සාකච්ඡාව යම් ප්‍රගතියකට ලක් වෙමින් තිබෙනවා කියලා මම දැනගන්න කැමතියි චීනියත් එක්ක නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කටයුතු කරලා තිබෙනවාද ඒ නිදහස් වෙළඳ ගිවිසුමේ තියෙන කරුණු මොනවද අද අපේ රටේ කර්මාන්තකරුවන් බියටපත් වෙලා තිබෙනවා අපි කවුරුත් දන්නෝ චීනය කියන්නේ තාක්ෂණයෙන් ඉහළ තිබෙනවා විශාල වෙළඳපොළට බහින්න නිෂ්පාදනය කරන්නේ ස්වභාවිකවම ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය අඩුයි ඒක වළක්වන්න බෑ ඔවුන් විශාල වෙළඳපොළකට විශාල තාක්ෂණය හරහා ඔවුන් නිෂ්පාදනය ක්‍රමී තිබෙනවා හැබැයි අපේ රටේ එහෙම නෙවෙයි කුඩා වෙළඳපොළ නිෂ්පාදනය කරන කර්මාන්තකරුවන් ඉන්නේ ඔවුන් ජාත්‍යන්තර වෙළඳපොළට යන්න ඕන ඒකට සලසුමක් අපිට අවශ්‍යයි කෙසේ වුවත් අපේ නිෂ්පාදකයාගේ නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා මේ තින තත්ත්වයත් එක්ක එනිසා අපේ කර්මාන්තකරුවා මෑතකදී මං හම්බුණා ඒ කර්මාන්තකරුවන් විශාල බයක ඉන්නවා මේ චීනයත් එක්ක අත්සන් කරන්න නියමිත නිදාස් වෙළඳ ගිවිසුම් කුමක්ද අපේ රටේ ඉතුරු වෙලා තියෙන සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත පද්ධතිය පවා සුනිවිසුනි වීමේ අනතුරක් මේ තුල තිබෙනවා එනිසා මා දැනගන්න කැමති මේ චීනයත් එක්ක අත්සන් කරන්න නියමිත නිදාස් වෙළඳ ගිවිසුම පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමු එකඟතාවයකට එන්න කලින් සාකච්ඡා වලට යන්න කලින් ගිවිසුම් අත්සන් කරන්න කලින් මොනවා තමුන් වහන්සේලාගේ යෝජනා ඒවා අපේ කර්මාන්ත පද්ධතිය බලපාන්නේ කොහොමද ඒවා අපේ රටේ නේද අපනයන කරුවන්ට හිතකර වෙනවද ඒකත් අපි බලමු නැත්නම් ආනයන වෙළඳපොළක් විතරද අපි ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරන්නේ මේ කරුණ පිළිවන් සැලකිල්ලක් කරන්න ඕන ඒ නිසා ගරු ජනාධිපතිතුමා චීනයේ සාකච්ඡා සාර්ථකයි කියපු නිසා මම දැනගන්න කැමති චීනයත් එක්ක අත්සන් කිරීම නියමිතව නිදහස් වෙළඳ ගිවිසුමේ වර්තමාන තත්ත්වය කුමක්ද කියලා බොහොම ස්තුතියි ගරු නියෝජක තනායකතුමනි ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැ කුමක්